ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් මැතිතුමනි ඒ වගේම සමපකාර සනස ව්‍යාපාරයේ නායක ආචාර්ය කිරිවන්දනී මැතිතුමනි ආචාර්ය රත්නායක මැතිතුමනි ඒ වගේම DID ආයතනයේ සහ කැනේඩියානු කැනේඩියානු තානාපති කාර්යාලයේ නියෝජිත මහත්වරුනි සමපකාර डिपार्टमेंट कोमसारीस्तुमा अतुल पलात कोमसारीस्तुमला एवागेम जातिक समुपकार मंडल सभापति तुमा अतुल अपे समुपकारिक नुदकीन दकीन सीरोजनागे अवसराय मे अवस्थावेदि मे विनाडी पहलवा कैतुलत मठ गिरिपत्करण खेला नियमित वेलाति बेनवा समुपकारे गानु कुमग्द यही अनान्यतावे यही इतिहासे ඒ අද තත්ත්වයේ හැටියට සමුපකාර වලින් ඇයි මේ සමුපකාර පවතින්නේ කුමක් කළ යුතුද කියන කාරණා පිළිබඳව යම් කිසි කාරණා ඉදිරිපත් කරලීමටයි මේ විනාඩි 15 යදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ මෙහිදී සමුපකාරය කියන වචනය ගැන කතා කරනවා නම් මානව ඉතිහාසයේ මුල් කාලයේ ඉඳලම මේ සමුපකාරය කියන එක මානව වර්ගය තුළ තියෙන එකක් समाज सत्वे खड़ियट मिनिसा विसीन सीलुम कालवल विविध कारण सहयोगिताव समुपकार नमूत विधिमत्स व्यवसाय क्रम समुपकार क्रम युदागत पटंगत्ते पेहदिवसेन्म कर्मांत विप्लवेन पशु मेहदी අපිට කියන්නට ඕනේ සමුපකාර ක්‍රමය ඇති වුණාට පස්සේ මේක විධිමත් විදියට විග්‍රහ කරන්න පටන් ගත්තෙත් රොෂ්ඩේල් පුරෝගාමෙන්ගෙන් පස්සේ ඊට පසුව විවිධ කාලවල මේ සමුපකාරය යනු කුමක්ද පිළිබඳව අර්ථ නිරූපණය කරන්න යෙදුණා අද ලෝකයේ සිටින සමුපකාර ජනතාව විසින් තමන්ගේ ප්‍රධාන ආයතනය වන जात्यांतर समुपकार संधाने हरहा मे पिलिबंधव अर्थ दक्वला तिबेनवा मेहि इदिरिपत् वेन्ने एम प्रकाशे इदानवसि अनुपहे अनुमत करपु निर्वचनयै एयिन् कियान्ने समुपकारयक् यनुवेन् अदहस् करन्ने हौल् ऐतिहासिकयक् ऐतिहासिकयक् प्रजातन्त्रवादी पालनयक् ऐति व्यवसायकयक् मगिन् तमन्गे पोदु आर्थिक सांस्कृतिक අවශ්‍යතා සහ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම පිණිස ස්වේච්ඡාවෙන් එකමුතු වූ ස්වාධීන පුද්ගල සංවිධානයක් මේ සියුම් වචනවල යම්කිසි සංකේතාත්මක අර්ථයක් තිබෙනවා ඒක පැහැදිලි කරනවා නම් හුඟක් දේවල් අපිට කියන්න සිද්ධ වෙනවා නමුත් පැහැදිලි වශයෙන් කෙටි අදහසක් ගැනීමට පුළුවන් මෙම ප්‍රකාශය තුලින් ඒ වගේම उदाहरणवासी अनुपाठ पेर नोतिबुनु आकार अवधारण सारधर्म पीलिबंधु दिरीपाख्या मेम සාරධර්ම අවධාරණය ගන්න සිද්ධ වුණේ සමපකාර ව්‍යාපාරයේ ශක්තිමත් වීම සහ ව්‍යාප්ත වීම සමග විශාල වීම සමග සමපකාරයේ නියම චරිත ලක්ෂණ බැහැර වීම නිසා එහි තියෙන අධ්‍යාත්මික වූ චරිත ලක්ෂණ අවධාරණය කිරීම සඳහා මෙම අනන්‍යතා ප්‍රකාශයට මේ වගන්තියත් ඇතුළත් කරන්න යෙදුණා 1995 දී මෙම සාරධර්ම යනුවෙන් අදහස් කරන්නේ आत्माधारे स्वयं वगकीम प्रजातंत्रवाद समानात्मतावे साधारणत्वे सहयोगितावे केन सारधर्म मूल करगण तमाय मे व्यवसायांग अपि करान्ने एवागेम सामाजिकेंगे पौद्गलिक पौद्गलिक आचार धर्म पद्धतिकुत मेहिदी सामाजिकेंट अंदुन्ना दुन्ना एवा वेन्ने अवांककम व्यूर्तभावे सह समाज वगेम अन्यान् गण तकीम केन
ආචාර ධර්ම තමයි ඉදිරිපත් වුනේ. ඒ සඳහා අපි මේක ක්‍රියාවට නැංවීම සඳහා අපේ ව්‍යවසායේ යම් යම් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් වුණා 1995 දී. ඊළඟ ස්ලයිඩ් එක. ඊළඟ next slide. All right. එහිදී මේ ප්‍රතිපත්ති හතක් ඉදිරිපත් වුණා. ඒ ප්‍රතිපත්ති හතේ පළවෙනි එක තමයි ස්වේච්ඡා සහ විවෘත සමාජිකත්වය කියන ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියෙන් අපි අදහස් කරන්නේ ස්ත්‍රී පුරුෂ සමාජීය වාර්ගික දේශපාලනික හෝ ආගමික වෙනස්කමක් නැතුව සමාජිකත්වයේ වගකීම් බාර ගැනීමට කැමැති හා ඒවායේ සේවාවන් යොදා ගැනීමට හැකි සියලු දෙනාටම විවෘත වෙච්ච ස්වේච්ඡා සංවිධානයක් තමයි සමුපකාරය යන්නේ අදහස් ගන්නෙ. කියන්නේ ස්වේච්ඡාවෙන් සහ විවෘතව පවතින සමාජිකත්වය. ඒ වගේම දෙවැනි ප්‍රතිපත්තිය වශයෙන් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. ඒ කියන්නේ ව්‍යවසායේ පාලන ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. මේන් අදහස් කරන්නේ ඒක තවදුරටත් විස්තර කරනවා නම් සමුපකාර සංවිධානය anu ඒවායේ සමාජිකයන් විසින් පාලනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්. එෙහිදී සමාජිකයෝ තමන්ගේ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සඳහා තීරණ ගැනීම සඳහා ක්‍රියාකාරී ලෙස සහභාගී වෙනවා. ඒ වගේම ඡන්දයෙන් පත් වෙන නියෝජිතයන් ලෙස ක්‍රියා කරන ස්ත්‍රී පුරුෂයෝ සමාජිකත්වයට වගකීම් සමාජිකත්වයට වගකීමට බැඳී සිටිනවා. ඒ වගේම ප්‍රාථමික සමුපකාර සමිතිවල සමාජිකයන්ට සමාන ඡන්ද අයිතියක් තියෙනවා. ඒ කියන්නේ එක සමාජිකයකට එක ඡන්දයක්. ඒ වගේම අනෙක් මට්ටම් වල සමුපකාර සංවිධානත් තමන් තීරණ කරන විදියට ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් කටයුතු කළ යුතුයි. ඊළඟට next slide තුන්වෙනි ප්‍රතිපත්තිය මෙහින් අදහස් කරන්නේ සමාජිකයන්ගේ ආර්ථික කටයුතු වල සහභාගීත්වය. ඒ කියන්නේ සමිතියක් නම් ව්‍යවසායක් නම් සමාජිකයෝ එහි ආර්ථික කටයුතු වල සහභාගී විය යුතුයි කියන එක. දැන් මේක පැහැදිලි වශයෙන්ම අවධාරණය වුණා මේ ප්‍රතිපත්තිය තුළ. මොකද දැන් අලුතෙන් ඇතිවෙන නව પરම්පරාවේ සමුපකාර සමිති වල පැහැදිලි වශයෙන්ම මේ ව්‍යවසාය චරිත ලක්ෂණේ සක්‍රීය සමාජිකත්වයේ කියන යනුවෙන් අදහස් කරන අතර එහෙම නැති අය සමාජිකත්වයෙන් ඉවත් කිරීමට පවා දැනට මේ සමහර අලුත් પરම්පරාවේ සංවිධානය තීරණය කරලා තියෙනවා. මේ අදහස් කරන්නේ තමන් සමුපකාරයේ සමසේ ප්‍රාග්ධන දායකත්වයක් දන්න සමාජිකයෝ එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කරනවා. යටත් පිරිසෙන් ප්‍රාග්ධනයෙන් කොටසක් සමුපකාරයේ පොදු අත්කමක් වශයෙන් භාවිත කරනවා. ඒ වගේම සමාජිකත්වයට ලැබීමන කොන්දේසියක් හැටියට දායක වන ප්‍රාග්ධනයට අවශ්‍ය නම් සීමිත වන්දියක් ඔවුන් සාමාන්‍යයෙන් ලබනවා. සීමිත වන්දියක්. ඒ කියන්නේ ලාභාංශ ගැනීම සමාගමට වැඩිය වෙනස් විදියට. ඒ වගේම සමාජිකයෝ යම් යම් කාරණා සඳහා අතිරික්ත වෙන්කරනු ලබනවා. ඒ වෙන්කරන අතර කිසියම් ප්‍රමාණයක් නොබෙදෙන පරිදි සංචිත ඇති කිරීමට භාවිත කරනවා. එයින් අදහස් කරන්නේ සමුපකාර ව්‍යවසායක තිරසාරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා. ඊළඟට හතරවෙනි ප්‍රතිපත්තිය යන්නේ ස්වාධීනත්වය හා ස්වෛරීයත්වය. ඒ කියන්නේ සමුපකාර ව්‍යවසාය කියන්නේ ස්වාධීන ආයතනයක්, ඒ වගේම ස්වෛරී ආයතනයක්. ඒකින් අදහස් කරන්නේ දේශපාලන, ආගමික, සමාජික හෝ වෙනත් සංවිධානවල යටතේ පවත්වන ආයතනයක් හැටියට නෙමෙයි සමුපකාර ව්‍යවසාය තියෙන සමාජිකයන් විසින් පාලනය කරන අන්‍යෝන්‍යාධාර සංවිධානයක් හැටියටයි තිබෙන්නේ. ඒ වගේම යම් කිසි ආකාරයක අන්‍ය සංවිධාන වලට ගිවිසුම් ගත වුණත් ඒ ගිවිසුම් ගත වීමේදී මේ ලක්ෂණය පැහැදිලි වශයෙන් ආරක්ෂා කරන පරිදි තමයි කටයුතු කරන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රතිපත්තිය වෙන්නේ අධ්‍යාපනයේ පුහුණුව හා තොරතුරු විකාශනය. ඒ කියන්නේ අධ්‍යාපනය කියන එක 1844 රොෂ්ඩේල් කාලේ ඉඳලම පාවිච්චි කරන ප්‍රතිපත්තියක්. ඒකට 1995 දී තොරතුරු විකාශනයත් අනිවාර්යෙන් අතුලත් කරලා තිබෙනවා. මේ තාක්ෂණය සහ වර්තමාන ලෝකයේ සමාජ වෙබ් අඩවි ඒ වගේ ආයතන ඒ වගේ ක්‍රම මගින් මේ සමාජිකයන්ට සංනිවේදන ක්‍රම ඇති කිරීම සඳහායි මෙයින් අදහස් කරේ. මොකද සංවිධාන සංනිවේදනය නැත්නම් මේ සංවිධානවල කටයුතු හරියාකාරයට සමාජිකත්වයට අඳුන්වා දීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම
समिति सामाजिक अंद व्यवसाय वसें पूर्ण लीम अवश्य ईलंगट हाईवेन प्रतिपत्ति वेन्नी समुपकार सहयोग एक प्रादेशिक वसें इवागेम जाति मट्टमें इवागेम कलापीह जातंत्र मट्टमें समुपकार एक मेन अदास्कर मे मे मूल काले इंदलम अतिदाटती अनूपहे जात्यांतर समुपकार संधाने अतिवीमे मे समुपकार अतर सहायक प्रतिपत्य क्रियात्मक उना सार्थक इवागेम हेन प्रतिपत्ति वेन्नी प्रजापीलिबंद सरकीम एक प्रजापीलिबंद तकीम मेन अदास्थे सामाजिक अंगे अवश्यता अपेक्षावान् कटयुतु करण अतर तमंगे तमन जीवत्वेन समाजे तिरसार संवर्धने अतिकिरीम संधा यम किसी आकारेकट प्रजाव वसें यम किसी दायकत्व लबादियो मेन अदास करण मे क्याने अतिरिक्ते यम किसी लबादेन दायकत्व मे प्रतिपत्ति हत तमाई दनट भाविता करान्ने हम समुपकार व्यवसाय मगिम ईलंगट मम एंट कमती ईलंग मेहिदी प्रश्न मतुन अर मंगीपु आकार समुपकार व्यवसाय सह अनेकुत व्यवसाय अतर यम किसी वेनस मुखादीन तेरुंगीमट नुहकुनो समुपकार लियापंजिरी मे दिहो क्रियात्मक मे दिहो लघु प्रश्न ये मुखद मे हरियाकार मे व्यवसाय क्रमे वेनस अंदुरागाने नत्न इनसा मम्मे मे मे इदिरिपत्कीरिम तुलिं व्यवसायक्यान् वसेन् खण्डायां हतरक् मेहिदी अंदुना देनवा पलवेनि खण्डायां तमाय तनि वेलन्दो एहेम नत्न हौल्कार वेलदाम करणाय देवेनि व्यवसायक खण्डायां तमाय कोटा सिमियं कोटास दाला पटांगन्नावु समागम तुंगेनि संविधानय तमाय लाभ संधा निमित्त समागम एक अपे दैनट पावतीन समागम पनते उनात एसोसिएशन केला एम नत्तं समिति हटियट लियापंच करांड पुलवा समागम तिबेनो ए लाभ संधा नेतु उनात तमाय सामाजिक अंग विसिम पालने करन व्यवसाय एक समुपकार संविधान मे कोटास हतरे तीन लक्षण अपि तेरुंगान्नवा पेहदिलि वसेन्म अपिट पुलवां සෞම්පකාර ව්‍යවසායක් අනෙක් ව්‍යවසායන්ගෙන් වෙනස් විදිහට හඳුනා ගන්න. ඒ නිසා මේක තවදුරටත් කියනවා නම් අපි මේ අභිප්‍රේරණය කියන්නේ අපි මේ ව්‍යවසායක් ඇති කරන්න පෙළඹෙන්නේ කුමක් නිසාද කියන එක. ඒ ගැන කතා කරනකොට තනි වෙළඳ නැත්නම් හවුල්කාර වෙළඳ සමාගම් වලින් කරන්නේ පුද්ගලිකව Tamanට යම් කිසි ගණනක් හොයා ගන්න තමයි ඒ සමාගම් व्यवसाय अतिकरण कोटा सीमी कोटा दाला कोटा सीमी अंगे अति लुकु समागम मोलिंग करण्य ये कोटा सोल्ट सापेक्ष लाभे मगिन उद्गलिको दाने उपेयी इलांगट लाभ संधा नौनु समागम एक लाभे पदना नौकर समागम करान्य तमुं यम किसी तमंगे मुदल लोलिंग यम किसी परार्थ कामी कटे उत्तक संधा यदि हेमनत्तम यम किसी तमुं विश्वास करण प्रजा दायकत्व लबादीम संधा तमाय ये लाभ संधा नो समागम क्रियात्मक वाणी ये फल मनीषा ईलंगट समुपकार व्यवसाय विसिंग क्रियात्मक करान्ने पहदिली वसेम තමුන්ට යම් කිසි ගැටලුවක් විසඳා ගැනීම ආර්ථිකව සමාජ ගැටලුවක් විසඳා ගැනීමට නොහැකිව අනිකාගේ සහයෝගය ලබා ගන්නා වූ ආත්මාධාරය සහ අන්‍යෝන්‍ය කටයුතු සඳහා තමයි මේ 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 පෙළවීමෙන් කටයුතු කරන්නේ ඊළඟට මොකද්ද අරමුණ මේ ව්‍යවසායවල අරමුණ අරමුණ වන්නේ තනි වෙළඳෙක් නැත්තම් හවුල්කාර වෙළඳන් විසින් කරන යම් කිසි සමාගම් සඳහා ඔවුන්ට තිබෙන්නේ පුද්ගලිකව තමන්ගේ යමක් යම් අරමුණක් ඉෂ්ට කරගන්න. ලාභ වැඩි කිරීම එහෙම නැත්නම් තමුන්ගේ ධනෙ වර්ධනය කිරීම ඔය ආදී වශයෙන් පුද්ගලික අරමුණු. ඒ වගේම කොටස් හිමි සමාගමක් වලින් පැහැදිලි වශයෙන් කරන්නේ වෙළඳපොලේ කොටසක අගය වැඩි කරනවා. ලාභාංශ ගන්න අතර අගයත් වැඩි කරලා ඒක වීගෙනීම කොටස් වෙළඳපොලේ කරනවා. ඒ සඳහා තමයි ඔවුන්ගේ අරමුණක් වෙන්නේ.
එවාගෙම ලාභ නොඋපදන සමාගම් වලින් කරන්නේ යම් කිසි කාරණයක් සඳහා මේ තමුන්ගේ ව්‍යවසායකත්වයේ නැත්නම් ඒ ප්‍රාග්ධනය සහ ශ්‍රමයේ යෙදවීම ඒ උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් යම් කිසි වැවක් හදන්න එහෙම නැත්නම් වෙනත් සමාජීය ව්‍යාපාරයක් කරන්න ඒ පැහැදිලි අරමුණක් සඳහා මේ තමුන්ගේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය යෙදෙනවා ඊළඟට සමාජිකයන් පාලනය කරන ව්‍යවසාය වලින් අදහස් කරන්නේ ඒකයි ඒ කියන්නේ අපි නිවාස සමිතියක් ගත්තොත් නිවාස ඇඳීම සඳහා මේ සම්පකාර සමිතිය යොදා ගන්නවා ඒ වගේම සෞඛ්‍ය සේවා සඳහා සෞඛ්‍ය කටයුතු කරන සම්පකාර ව්‍යවසායක් ඇති කර ගන්නවා එහෙම නැත්නම් තමුන්ට ණය පාසුකම් ලබා ගැනීමට ණය ගනුදෙනු සම්පකාර සමිතියක් හදා ගන්නවා එතකොට මේ සමස්ත අරමුණු වශයෙන් අපි ඒ ආකාරයෙන් තමයි ව්‍යවසායකත්වය යොදා ගන්න ඒ වගේම අනිත් කාරණේ බැලුවොත් අපි මොනවද මේ ව්‍යවසාය වලින් කරන ප්‍රධාන කාර්ය මොකක්ද කියන්නේ ඒ වගේම දැන් ඒ ගැන කතා කරනවා නම් තනි වෙලෙන්දන් විසින් කරන්නේ තමුන්ට ලාභ ඇති කිරීම. ඒ වගේම කොටස් හිමි සමාගම් වලින් කරන්නේ ලාභ ජනිත කිරීම. ඒ වගේම ලාභ සඳහා නොවු සමාගම් වලින් කරන්නේ තමන්ගේ අර නිශ්චිත වශයෙන් යොදාගත් අරමුණු. ඒක සමාජමය වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආර්ථික වෙන්නත් පුළුවන්. ඒ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ ලාභ සඳහා නොවු සමාගම් කටයුතු කරන්නේ. එවගේම සමපකාර ව්‍යවසායක් විසින් සමාජිකයන් පාලනය කරන ව්‍යවසායක් විසින් කරන්නේ මොකද්ද? තමා සමන්ගේ සමාජිකයන්ගේ යහපත සඳහා වෙළඳපළේ තත්ත්වයන් උඩ යම් කිසි මැදිහත්වීම් කරනවා. ඒ කියන්නේ නිවාස හැදීම හුඟක් අමාරු කර්මාන්තයක් බවට පරිවර්තන වෙලා මිනිසුන්ට ඒක හදා ගන්න බැරි තත්ත්වයක් ආවොත් ඒකට මැදිහත් වෙනවා. එහෙම නැත්නම් භාණ්ඩ මිලට ගැනීමේ අපහසුකම් මේ වගේම හිඟයන් මිල වැඩිකම් ඇති වෙනකොට ඒකට ඉදිරිපත් වෙනවා. ඒ වගේ ඒ සමාජිකයන්ට අවශ්‍ය වෙන දේවල් සඳහා තමයි මැදිහත් වීම මේ සමපකාර ව්‍යවසාය වලින් කරන්නේ. එතකොට අපි හතරවෙනි එක අපි වශයෙන් ගත්තේ මේ මොකද්ද මේ සංවිධානවල පදනම කියන එක. දැන් හවුල්කාර සමාගමක් තනි වෙළඳ ව්‍යවසායක් ගත්තොත් ඒක තනි අයිතිය තියෙන එකක්. ඒ වගේම කොටස් හිමි සමාගම් වල කොටස් තමයි අයිතිකාරයෝ වෙන්නේ. ඒ කියන්නේ කොටස් හිමියන් අයිතිකාරයෝ වෙනවා. මොකද කොටස පදනම් කරගෙන තමයි ඒ සියලුම ප්‍රාග්ධනය එකතුව පදනම් කරගෙන මේ කාටයුතු සිද්ධ වෙන්නේ. ඒක තමයි පදනම. ඒ වගේම ලාභ සඳහා නොවු සමාගම් වල තියෙන පදන වෙන්නේ යම් කිසි කාරණයක් සඳහා අපි කියමුකෝ යම් කිසි අර ෆවුන්ඩේෂන් එහෙම නැත්නම් ට්‍රස්ට් ඒ වගේ බාරකාරත්වයක් සඳහාත් මේ විදිය සමාගම් ඇති වෙනවා. ඒ වගේම පුද්ගලයන් රාශියක් එකතු වෙලත් මේ විදියෙ පදනම් එහෙම නැත්නම් මේ විදියෙ ඇසෝසියේෂන් නැත්නම් සමಿತಿ හදා ගන්නට පුළුවන්. ඒ අනුව පදනම වෙන්නේ මේක පැහැදිලි වශයෙන් පුද්ගලයන් එකතු වෙන වීම සහ එහෙම නැත්නම් බාරකාරත්වය කියන එකයි එහි ඇති වෙන පදනම. ඊළඟට සමපකාර ව්‍යවසායක් නම් මේකේ සිද්ධ වෙන්නේ පැහැදිලි වශයෙන්ම පුද්ගල එකතුවක්. ප්‍රාග්ධන එකතුව නෙමෙයි පුද්ගල එකතුවක්. ඒ කියන්නේ කොටස් එකතු වීම අපි පිළිගන්නේ නැහැ. පුද්ගලයන්ගේ එකතුව පිළිගන්නවා. ඒ කියන්නේ අපි ඒ නිසාම තමයි එක පුද්ගලයෙකුට එක ඡන්දයක් වශයෙන් අපි කොටස් කොච්චර තිබුණත් එක ඡන්දයයි දෙන්නේ. ඔය ආදී වශයෙන් අපි තීරණය කරලා තියෙන්නේ ව්‍යවසාය ශ්‍රමය නැත්තම් පුද්ගලයන් පදනම් කර ගැනීම නිසා. ඒ වගේම පාලන ස්වරූපය අපි ගත්තොත් මේ ව්‍යවසාය ක්‍රමවල තනි වෙළෙන්දෙක්ගේ නැත්තම් වෙළෙන්දන් කීප දෙනෙක් එකතු කරලා එතුර හදා ගන්නා වූ හවුලක තින්නේ පැහැදිලි වශයෙන්ම පාලනය කරන්නේ තමුන් තනියෙන් එහෙම නැත්තම් තමුන් ඔක්කොම පාර්ට්නර්ස්ලා නැත්තම් බෙදාගෙන පාලනය කරනවා. ඒ වගේම කොටස් හිමි සමාගමක් නම් වැඩි කොටස් හිමියන්ගේ පාලනය තමයි තියෙන්නේ. මොකද කොටසට එක ඡන්දේ ගානේ ලැබෙන නිසා වැඩියෙන් කොටස් තිබුණොත් පැහැදිලි වශයෙන් පාලනය වැඩි කොටස් හිමියන්ට ලැබෙනවා. ඒ වගේම ලාභ සඳහා නොවු සමාගම් වල පාලනය සිද්ධ වෙන්නේ පැහැදිලි වශයෙන් මේකේ හදා ගන්නා වූ ඒක හදන බාරකාරයෝ. එහෙම නැත්නම් ඒ බාරකාරයෝ රාශියක් ඉන්නවනම් නැත්නම් ඒ අය එකතු වෙච්ච අය රාශියක් ඉන්නවනම් ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒ අය පත් කර ගන්නා වූ කණ්ඩායමක් විසින් තමයි පාලනය ගෙනියන්නේ. ඒක අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා වෙන්නත් පුළුවන්. සමාජිකයන් පාලනය කරන සමපකාර සමිතික පාලනය සිද්ධ වෙන්නේ පැහැදිලි වශයෙන්ම සමාජිකව තීරණය කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මගින්. මෙහි කාලපරාසය ගත්තොත් අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. සමාජලාට නැවත නැවත ඡන්දයෙන් පස් වීම නිසා ජීවිත කාලය ඉන්නත් පුළුවන්, අසුරි අවස්ථා හදා ගන්නට පුළුවන්.
ඒ අනුව සමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ තමයි ඔවුන්ගේ බහුතර ඡන්දයෙන් කටයුතු කිරීම මේදී සිද්ධ වෙනවා. ඊළඟට 6 වෙනි කාරණේ තියෙන්නේ ආර්ථිකය මෙහෙවන සාධක මොකක්ද කියන එක. ඒ කියන්නේ සාධක වෙන්නේ පැහැදිලි වශයෙන්ම ලාභ උපරිම කිරීම. ලාභ උපරිම කිරීම තමයි තනි වෙළඳා නැත්නම් හවුල්කාර සමාගම් බලන්නේ. ඒ වගේම කොටස් හිමි සමාගම් බලන්නේ ලාභය උපරිම කිරීම. ඒ වගේම ලාභ ලාභ නොයීපවන සමාගම් ගැන කතා කරුවොත් ඔවුන් කරන්නේ සම්පත්වල උපරිම දායකත්වය ලබා ගැනීම. කියන්නේ තමුන් ලබා දෙන යම් කිසි සේවාව හෝ යම් කිසි ප්‍රාග්ධනය හෝ වෙන වෙන යම් උපකරණ හෝ වෙන ආදි වශයෙන් තියෙන ඒකෙන් ඵලදායිතාව තමයි ඒගොල්ලන්ගේ චේතනාව වෙන්නේ. සමපකාර සමිතිවල වුණත් තමුන්ගේ යොදා ගන්නා වූ සම්පත්වල උපරිම ඵලදායිතාව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔවුන් විවිධ ආකාරයේ කටයුතු සංවිධානය කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මෙහි අයිතිය ගැන කතා කරුවොත් පළවෙනි තනි වෙළඳා හෝ හවුල්කාර වෙළඳන් හවුල්කාර සමාගම් අතරදී පුද්ගලික පාර්ට්නර්ස් අතරදී පුද්ගලික අයිතිය තියෙනවා. ඒ වගේම කොටස් හිමි සමාගමක කොටස් තමයි අයිතිකරුවා වෙන්නේ. ඒ වගේම ලාභ සඳහා නොවු සමාගම් වල අයිතිකරුවා වෙන්නේ පැහැදිලි වශයෙන් ඔවුන්මයි. ඒ කියන්නේ පුද්ගලයේ දෙන්නෙක් හෝ කණ්ඩායමක් ඒ අය සම අයිතියෙන් කටයුතු කරනවා. ඒ වගේම සමපකාර සමිති වලින් අපි කතා කරනවා නම් අයිතිය ගැන ඇත්ත වශයෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් මේ ක්‍රියාවලියට සහභාගී වෙන ඔවුන් එයින් ප්‍රතිලාභ ලබන අය තමයි සමාජ මේ අයිතිය ලැබෙන්නේ. ඒකයි මම අර කිව්වේ අර සමහර මේ මොකද අපේ ලංකාවේ පවතින තත්ත්වයේ හැටියට රුපියලි සමාජිකයෝ ඉන්නවා, ඒගොල්ලෝ නිදන සමාජිකයෝත් ඉන්නවා, ඒ වගේම එයින් ප්‍රයෝජන ගන්න සමාජිකයෝත් ඉන්නවා. ඒ නිසා අක්‍රීය සමාජිකයන් වුණත් අපේ සමාජික වශයෙන් සැලකුණත් පැහැදිලි වශයෙන්ම සමපකාර ව්‍යවසායක් හරියට ක්‍රියාත්මක වෙනවා නම් සක්‍රීය සමාජිකයන් විතරයි එහි සමාජික විය යුත්තේ. මෙන්න මේ අනුව අපි කතා කරනවා නම් සමපකාර ව්‍යවසායක් පැහැදිලි වශයෙන්ම මේ අනිකුත් ව්‍යවසාය ක්‍රමවලින් වෙනස් වෙනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මෙහිදී ඊළඟ එක තමයි මේ සමපකාර ව්‍යාපාරය පටන් ගැනීම ඉතිහාසය මොකක්ද කියන එක. ඒක හුඟක් ලොකු මාතෘකාවක් වුණත් මං කෙටියෙන් සඳහන් කරන්නම්. මෙහිදී අපි කිව්වා මානව වර්ගයාගේ සහයෝගතාවය සහ සමපකාරයේ දිගටම පැවතුන එකක් ගල් යුගයේ ඉඳලාම මධ්‍යකාලීන යුගය දක්වාම. ඒ වගේම ශ්‍රේණි ක්‍රමය ඒ ශ්‍රේණි ක්‍රමයේ වැඩවසම් ක්‍රමයෙන් පස්සේ මේ කාර්මික විප්ලවය ඇවිදින් කාර්මික විප්ලවයෙන් ඇතිවෙච්ච ධනවාදයේ ඇතිවීම සමග එහි ප්‍රතිචාරයක් වශයෙන් මේ සමපකාර ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මෙහිදී මූලික සමපකාරයේ පියා හැටියට සැලකන්නේ රොබර්ට් ක්‍රෝවන් කියන සමාජවාදී දාර්ශනිකයා. ඔහු ඉදිරිපත් කරපු හුඟා දුරට ඒ දර්ශනය සහ සංකල්ප තමයි අද දක්වා මේ සමපකාර සමිතිවල තිබෙන්නේ. නමුත් එහි වෙනසක් තියෙනවා. රොබර්ට් ඕවන් විසින් විශ්වාස කළේ පැහැදිලි වශයෙන්ම සියලුම මේ සමාජිකයන් උපාද්දවන සියලු දේවල් සමස්ත ප්‍රජාවගේ යහපත සඳහා යෙදවිය යුතුය, ලාභය බෙදා නොගත යුතුය කියන පදනම. ඒ පදනම නිසාම එම ඔය යුටෝපියා නැත්නම් මනෝරාජික සමාජවාදී කියලා ඒගොල්ලෝ අදහස් කරේ. ඒ කාරණය නිසා ඔහු සකස් කරපු ජනවාස දෙකක් නිව්ලනක් සහ නිව් හාමනි දෙකම අක්‍රිය වුණා. මේ මොකද සාමාන්‍යයෙන් පුද්ගලයා සමාජ සත්වයා වුණත් තමුන්ගේ පෞද්ගලිකත්වය සහ පෞද්ගලික අවශ්‍යතා තියෙන නිසා එය හඳුනා නොගැනීමෙන් මේ ව්‍යවසාය ක්‍රමේ ක්‍රියාත්මක කරන්න අමාරු වුණා. නමුත් ඒක තමයි පූර්ව සමාජවාදී සමාජය කියන එකයි ඔවුන් විශ්වාස කරේ. නමුත් රොස්ඩේල් ප්‍රෝග්‍රෑමින් විසින් මේ කාරණා දෙකම සංකලනය කරගෙන 1844 හැදිවෙච්ච කඩ සමිතියේ ඔවුන් අපිට අද දක්වා දිවෙන සමපකාර ප්‍රතිපත්ති අඳුන්වා දුන්නා. එහිදී පුද්ගලිකත්වය ඔවුන් පිළිගත්තා. ඊළඟට තමයි මේ මෙම ව්‍යාප්තිය සිද්ධ වුණා ඊළඟට ජර්මනිය
फ्रांसे कनाडा वगे तंग मेहदी विविध वर्गवल समपकार विविध राज्यांग वैडियंग अवधारणे व्याप्त विमे तत्व मुकद विशेष जर्मनी कनाडा वगे रटवाल वल गोवीन सह नागरिक आय संधा नायक नायदन समपकार समिति व्यापारे आरंभ हुना मेक रोस्टियल समिति व्यापारे पुडक वेनासुना ते ए मूलधार अणु ओं हदागत व्यापार इवागेम जपान स्कैंडिनेविया रटवाल इवागेम फ्रांसे वगे तैंगल अत्वासें पारिभोग संस्कार समिति व्यापारे पैदिवासें दीनुना इवागेम फ्रांसे इताली वगे तैंगल कम करुण श्रमिक अंगे समपकार व्यापार अतिना एक पशु इधनावसी दाहते रुशिया विप्ल निशा अतिवेच समाजवादी आर्थिक क्रम वोले ये सोवियत यूनियन हेमनता सोवियत समूहट ऐतिट वाल चीने वियटनाम सह पशु नगणी यूरोपीय राटवला विशेष कृषिकार मांस द्यूनुकिरी समपकार क्रमे युद्धांड यदुना लेनिन प्रधान मे समाजवादी नायक अंग विषय इलांग स्लाइड नेक्स्ट स्लाइड श्रीलंका समपकार व्यापारे पटंग अवस्था कीपैत्तिबिन मेहि संधिस्थान पलवेनिगतमाई समपकार नायगानुदिन समपकार समिति व्यापारे एक दनवसी हाये पारदुंबर पटंगत पलवेनी नायगानुदिन समपकार समिति सीट एक दनवसी विषय दक्वा मे क्रमेय पहदिलिवासेम राजे विसिंग व्याप्त करंट यदुना मिही कोटास देखा तिबुना सीमा राहित सह सीमा सीमा साहित आवासनागे मुलिम पटंगत सीमा राहित नायदेन नायगानुदिन समपकार समिति क्रमेय मेत काले जनप्रियुण अनिपत्ति नीति संपादने करनाय अभी दखीन लभनवा मे सीमा रहित समपकार समिति लियापांजिकीम अदायदीम हो नैम वगे प्रवणता वातिबिन एक साधारण तत्व अग्निमे अभी रीमा रहित नायगानुदिन करण खंडाय उड़तमाई पेहदिवासेम नाय संसार ने पेहदिवसेम वेडी भाविता वक्ति बेन्ने समपकार कांता बैंक वागी तैंगुल इलंगट तिबिनवा विविधांगीकरणे उना समपकार समिति व्यापारे दानति विषयम पस्से मोकद पलवेनी लोक युद्धम पस्से अतिवेच्च अहेनी तत्वयन निसा आहार संग्राम मे यथातीत आंदोलन दिलपत् करपु कारणा ए निसा इवागेम विविध जनयागे विविध वृत्ति पिलिबांधव पेहदिली वसेम अलुत समपकार समिति अतिना पस्सर कड़ समिति इवागेम दुंकल वगागर अंगे समिति रोहाल समिति इवागेम तवत आकारे धान्य बैंगू पवा अतिना मे काले तुल हबै मेवा इदानवसी तिहेवन का तिबुने महांडुवे कृषिकार मामात्यांसे यम सुलुकोट विदियर तिबुने मे व्याप्ति इदानवसी तिहेदी समपकार संवर्धन डिपार्टमेंट आरंभ होना इलांग इदानवसी हतरिस्तुने दी मे अध्यापन करतदा कोलगोल्ले समपकार विद्यालय पटंगत्ता इवागेम मे अतरत वारेम देवनी मट्टमक पेहदिली वसेन्म बैंकु क्रमे अतिना मध्यम बैंकु सह नगर बैंकु इवागेम डिस्ट्रिक्ट बैंकु इवागेम अवसाने यदि एक दान हतलिसाय वेनकोट समपकार फेडरल बैंकु अतिना इलांग सवाई नेक्स्ट स्लाइड ईलंगट ईलंग स्लाइड देगा विशाल विनसुना समपकार व्यापार लंकावेदी पिलीन मधिमा विसी गम्मट में विविध आकार समपकार समिति बंदीम साजिक ओंगे काले वेरगनीम समस्त संवर्धन सदहा गमीपाउल
අඳුන්වාදීම සිද්ධ වුණා 1957 දී විවිධ සේවා සමුපකාර සමිති ක්‍රමය. ඒ ක්‍රමය ඇත්ත තමයි සියලුම සමුපකාර සමිති ඒකාබද්ධ කිරීම සිද්ධ වුණා ස්වේච්ඡාවෙන්. හැබැයි ඊට පස්සෙ 1969 දක්වාම මුලින් තිබුණා 11000ක ඉලක්කයක්. නමුත් අවසානයේදී 4000 ගානකට තමයි සීමා වුණේ 1969 වන විට. ඊළඟට 65 දී 5553ක් දක්වා විවිධ සේවා සමුපකාර සමිති වර්ධනය වුණා. ඒ වගේම ඒවාට බඩු සැපීම සඳහා විවිධ සේවා සමුපකාර සමිති සංගම් ඇති වුණා. ඒ වගේම 1955 දී ජාතික මට්ටමේ සමස්ත ලංකා සමුපකාර මහා සංගමේ ඇති වුණා. හැබැයි මේ අර ෆෙඩරල් බැංකුව 1961 දී පැහැදිලි වශයෙන්ම මහජන බැංකුව වශයෙන් පරිවර්තන වෙලා ඊට රජේ රාජ්‍ය බැංකුවක් වශයෙන් අද දක්වාම තියෙනවා. හැබැයි 1968 දී ලේඩ්ලෝ කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් වුණා මේ සමුපකාර ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා. ඊට පස්සේ 1970 පස්සේ වෙනත් තත්ත්වයක් ඇති වුණා. ඊළඟ ස්ලයිඩ් එක. 1970 සිට සහ 77 දක්වා සංවෘත ආර්ථික ක්‍රමයක් තුළ සමුපකාර සමිති ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. මෙහිදී සිද්ධ වුණේ විශාල ප්‍රාථමික සමුපකාර සමිති විවිධ සේවා සමුපකාර සමිති හැටියට 500ක ඉලක්කයකින් පටන් ගත්තා. නමුත් අද 301ක් දක්වා අඩු වෙලා තියෙනවා. පැහැදිලි වශයෙන් මේදී සිද්ධ වුණේ පොඩි පොඩි තිබුණු සමුපකාර සමිති එකතු කරලා විශාල ඒකක හදන අතර ඒක ගැසට් පත්‍ර වලින් සිද්ධ වෙච්ච දෙයක්. සමුපකාරිකයන්ගේ මැදිහත් වීමෙන් නෙමෙයි. මෙහිදී රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන ව්‍යාපාර හුඟක් මේ සමුපකාර සමිති හරහා ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ කාලයේදීම පැහැදිලි වශයෙන්ම තරුණ සමුපකාර සමිති විවිධ වර්ගවල ආණ්ඩුවෙන් ප්‍රවර්ධනය කරන්න යෙදුණා. විශේෂයෙන් කෘෂිකාර්ම ක්ෂේත්‍රයේ 1971 අරගලයෙන් පස්සේ. ඒ වගේම රෙජිස්ට්‍රාර්වරයාගේ පාලනය පරණ තිබුණු තත්ත්වයට වැඩිය එහා ගිය පාලනයක් ඇති කිරීම සඳහා 1972 දී පනතක් ඇති වුණා. ඒක අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම සමුපකාර සමිති රජයේ සංවර්ධන කටයුතු සඳහා එක ස්තම්භයක් හැටියට පාවිච්චි කරා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතෙන්. ඒක 1978 දී ඒක අහෝසි වුණා. ඒ වගේම මේ කාලයේ ඇතුළත ජාතික මට්ටමේ විශාල පරිමාණයක ව්‍යාපාර මහා සංගම් ඇති වෙන්න යෙදුණා. ඒ වගේම පාසල් සමිති සංවර්ධනයක් සිද්ධ වුණා. ඒ වගේම 1973 තවත් සුවිශේෂ තත්ත්වයක් ඇති වුණේ සමුපකාර සේවකයන් සඳහා කම්කරු නීතිය බැහැර කර සමුපකාර සේවක කොමිෂන් සභාව ඇතුළත් කරා. ඒක අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ස්ලයිඩ් next slide. දැන් 1978 පස්සේ ඇති වුණේ තත්ත්වය බැලුවොත් අපි 1978 දී සමුපකාර ව්‍යාපාරයේ ආණුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහනෙන් ගිලිහුණා. ඒ වගේම අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාවට යටතේ සමුපකාර ව්‍යාපාරයේ පුද්ගලික අංශයේ කොටසක් බවට පරිවර්තනය වෙනවා. ඒත් එක්කම 1987 දී පළාත් සභා ක්‍රමය ආවට පස්සේ සමුපකාර විෂය විමධ්‍යගත වෙනවා පළාත් සභා සඳහා. ඒ වගේම මේ කාලයේ ඇතුළත 1987 දී කිසියම් ආකාරයක අවශ්‍යතාවක් නිසා සමස්ත ලංකා පාරිභෝගික මහා සංගමය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ වගේම 1990 දී ජාතික සමුපකාර මණ්ඩලය විමධ්‍යගත වෙලා ඒක දිස්ත්‍රික් මණ්ඩල වාරු පරිවර්තනය වෙන අතර ඊට පසුව අර සමුපකාර විද්‍යාලයේ දැනට ජාතික සමුපකාර සංවර්ධන ආයතනය බවට පරිවර්තනය වුණා. ඒ වගේම 2000 දී මේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් යෙදුණා, පත්කරන්න යෙදුණා. එහි වාර්තාව රජයට ඉදිරිපත් වූ නමුත් එහි නිර්දේශ ක්‍රියාත්මක වුණේ නැහැ. next slide. ඊළඟ slide එක. මෙහිදී අපි බැලුවත් තව විනාඩි 5ක් විතර මම ගන්නම්.
මෙහිදී අපේ සමස්ත ලෝකයේ ඇති වෙන සමපකාරවල තත්ත්වය ගත්තොත් දැනට සංඛ්‍යාත්මකව ගත්තොත් ලෝකයේ ජනගහණයෙන් 112ක් ඒ කියන්නේ බිලියනයක් පමණ දෙනා සමපකාර සමිතිවල සමාජිකයන් වශයෙන් ඉන්නවා ඒ වගේම ලෝකේ පුරා මිලියන 3ක් 30 ලක්ෂයක් පමණ සමපකාර සමಿತಿ තියෙනවා ඒ වගේම සමස්ත ලෝකයේ ශ්‍රම බලකායෙන් 10%ක් ඒ කියන්නේ මිලියන 280ක් පමණ ඉන්නේ සමපකාර ව්‍යවසායවල යෙදිලා ඉන්නවා සේවකයන් වශයෙන් ඒ වගේම ලෝකේ පවතින විශාලම සමපකාර සමಿತಿ 300කින් ඇති වෙන ඇති කරලා තියෙන ව්‍යාපාර පරිමාව US ඇමරිකාන ඩොලර් බිලියන 2146ක් පමණ වෙනවා. ඒ වගේම දැනට ඔවුන් සංකේන්ද්‍රණ වෙලා ඉන්න ජාත්‍යන්තර සමපකාර සංධානයේ ලෝකේ දැනට තියෙන විශාලතම රාජ්‍ය නොවන සංවිධානයේ වශයෙන් ඉන්නවා. එහි සමාජික රටවල් 100කට වැඩි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමයේ මණ්ඩලයේ ඔවුන් උපදේශක කැටගරි A කියන උපදේශක තත්ත්වයේ ඉන්න ආයතනයක් වෙලා තිබෙනවා. ඒත් එක්කම ඔවුන් සමග එක්සත් ජාතීන්ගේ සංගමයේ සමග සහයෝගයෙන් වෙනත් කමිටුවක් කෝපැක් කියන කමිටුව මගින් සමපකාර සංවර්ධන කටයුතු සඳහා ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ස්ලයිඩ් එක. දැන් ඊළඟ දැන් අපේ ලංකාවේ තත්ත්වය ගත්තොත් අපේ සංඛ්‍යා ලේඛන වල යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ඒ මොකද විමධ්‍යගත වීමෙන් පස්සේ පිරිවැටුම සහ නිසි සංඛ්‍යා ලේඛන මධ්‍යම මට්ටමේදී ගැනීමේ අපහසුතාවක් තියෙන අතර ජාතික මට්ටමේ සමපකාර දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරන තියෙන සංඛ්‍යා ලේඛන ටිකක් අර පහුගිය කාලවල වගේ 70 ගණන්වල වගේ හොඳ සංඛ්‍යා ලේඛන හම්බ වෙන්නේ නැහැ. ඒක අපහසුතාවක් ඒකත් වශයෙන් ගැටලුවක්. මෙහිදී 2016 වාර්තාව අනුව සමපකාර සමಿತಿ 7857ක් ක්‍රියාත්මක සමಿತಿ පවතිනවා. ඒ වගේම පුද්ගල සමාජිකයන් වශයෙන් මිලියන 8ක් සමාජිකයන් ඉන්නවා. හැබැයි මෙහි සමහර වෙලාවට දෙවරක් සමාජිකත්වය තියෙන නිසා අපේ මහජනතාවම කියවා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ වර්ග ගත්තොත් 28ක් පමණ විවිධ වර්ගවල සමපකාර සමಿತಿ තිබෙනවා. ඒ වගේම ද්විතීයික සංගම් තිබෙන 183ක්. ඒ වගේම ජාතික මට්ටමේ තියෙනවා සමපකාර මහා සංගම් 11ක්. මෙහිදී අපිට තව ඉදිරිපත් කරනවා නම් මහ බැංකු වාර්තාව අනුව ගත්තොත් 2019 වන විට සමපකාර ග්‍රාමීය බැංකුවල තැන්පත් ගත්තොත් බිලියන 140ක තැන්පත් සමපකාර ග්‍රාමීය බැංකුවල පවතින අතර දිස්ත්‍රික් මට්ටමේ සමපකාර බැංකු ග්‍රාමීය බැංකු සංගම් තිබෙනවා. ඒ සංගම් වල මිලියන 26180ක තැන්පත් පවතිනවා. ඒ වගේම ණයදීම් ගත්තොත් ඇත්ත වශයෙන්ම මේ ග්‍රාමීය බැංකු වලින් බිලියන 100.4ක විතර ණය පහසුකම් ලබා දීලා තියෙනවා මේ ජනතාවට. ඒ වගේම දිස්ත්‍රික් සමපකාර ග්‍රාමීය බැංකු සංගම් වලින් මිලියන 5610ක පහසුකම් ලබා දීලා තිබෙනවා. එතකොට මේ අනුව අපේ ලංකාවේ සමපකාර ක්‍රමයේ ව්‍යාප්තියේ ඒතරම් ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් පැහැදිලි වශයෙන්ම පාරිභෝගික වෙළඳපොලේ ප්‍රතිශතය කොටස් ප්‍රතිශතය නම් අඩු වෙලා තියෙනවා. ඒක දැන් දළ වශයෙන් ගණන් බලලා තියෙන්නේ 5%කට වැඩි වෙන්නේ නැහැ. ලංකාවේ මුල් ලංකාවේ පාරිභෝගික වෙළඳපොලේ අපේ පිරිවැටුම පාරිභෝග කටයුතු කරන සමපකාර සමිතිවල. ඊළඟට next ඊළඟට අවසාන වශයෙන් මම එනවා අද සමපකාර ඇයි අදාළ වෙන්නේ කියන කාරණය පිළිබඳව. මෙහිදී අපි මුලින්ම කතා කරන්නේ මේ මිනිසුන්ට ඇති වෙන ආපදාහම් විපත්ති. අපි 2020 ඇතිවෙච්ච මේ පැන්ඩමික් එහෙම නැත්නම් COVID-19 කියන වසංගතය ගත්තොත් හුඟක් රෝගී රටවල්වල සමපකාර සංවිධාන විවිධ ආකාරයට මේ පිළිබඳව ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ වගේම අපේ ලංකාවෙත් ඒ ප්‍රතිචාර දක්වලා තිබෙනවා. අපි පැහැදිලි වශයෙන් ගත්තොත්
අපි හුඟක් නිශ්චිත වශයෙන් වැඩසටහන් ඒ කියන්නේ රෝගීන් සඳහා කරන සත්කාර ඒ වගේම ආපදාවට පත්වෙච්ච අය සඳහා කරන බඩු බෙදා හැරීම් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන ඔය මේ අත්වැසුම් එහෙම නැත්නම් මාස්ක් ඒ වගේ උපකරණ ලබා දීම් වශයෙන් ගත්තොත් විශාල වශයෙන් කටයුතු කරපු රටවල් තිබෙනවා ඒ වගේම මෙහිදී දුප්පත් ජනයාට යම්කිසි ආකාරයක සහනදායී වැඩපිළිවෙළක් කරපු අයත් තියෙනවා ඒ විතරක් නෙමෙයි මිනිසා විසින් ඇති කරපු විපත්ති තිබෙනවා අපේ ලංකාවෙත් එහෙම සිද්ධ වුණානේ සිවිල් යුද්ධය ඇති වුණ වෙලාවේදී අපි හැමදෙනාම දන්නවා සමුපකාර සමිති කොයි විදිහේ සත්කාරයක් මුළු සමස්ත සමාජයටම LTT ප්‍රදේශවල පවා කරාද කියලා ඒවයේ ඇත්ත වශයෙන්ම LTT සංවිධානය වුණත් පිළි අරන් තිබුණා සමුපකාර ඒ කාලයේදී ගම්මට්ටමේ ඔවුන්ගේ ආහාර සහ අවශ්‍ය දේවල් බෙදා හැරීම සඳහා අපේ සමුපකාර සමිති ඔවුන්ට විතරක් නෙමෙයි හමුදාවන්ට උනත් ඒ සේවාවන් අපි කරන්න යෙදුණා. ඒ වගේම ගම් වතුර නියග වගේ තැන් අවස්ථාවලදී ලංකාවේ සමුපකාර කරපු ප්‍රජා සත්කාර පිළිබඳව නැවත මතක් කළ යුතු නැහැ. ඒ වගේම සමහර රටවල් ඔය AIDS වසංගතයෙන් තිබුණු රටවල් වල විවිධ නිශ්චිත ව්‍යාපාර සමුපකාර හරහා කරපු අය විශේෂයෙන් ස්විට්සර්ලන්ත සහ වියට්නාම් වල තිබෙනවා. ඒ වගේම පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපාරයේ මෑතකදී රුවන්ඩා ගැටුම් වලින් පස්සේ පැහැදිලි වශයෙන්ම සමුපකාර විසින් පුනරුත්ථාපනය කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙළ යෙදුණා. ඒ වගේම මැද පෙරදිග යුද්ධවලදී ජෝර්දාන ඒ වගේ රටවල් වල අනාථ වුන් සඳහා නැවත ලියාපදිංචි කිරීම නැවත පදිංචි කිරීම කටයුතු කරන්න යෙදුණා. ඒ වගේම මූල්‍ය අර්බුද පැන ගනු අවස්ථාවලදී ආජන්තිනාව වගේ රටවල් වල ඒ මූල්‍ය අර්බුදයේ කිසිසේ සමුපකාර සමිති වලට බල නොපාන ආකාරයට කටයුතු කරන්න යෙදුණා. තමුන්නාසලා අපි හැමදෙනාම දන්නවා මේ මෑත කාලයේදී 1990 ගණන් වල තිබිච්ච මූල්‍ය අර්බුදයට ලංකාව එතරම් අහුනේ නැහැ. අපේ තිබුණු යම් කිසි ඒ කාලේ බුද්ධිමත් ක්‍රියාමාර්ග නිසා ඒ වගේම සමුපකාර වලට කිසි අගතියක් සිදු වුණේ නැහැ. ඒ වගේම අපිට තවත් ඉදිරියට අපි ගත්තොත් ලංකාවේ තත්ත්වයන් පිළිබඳව මහාචාර්යතුමා සඳහන් ගන්න යෙදුනා සමුපකාර ව්‍යාපාරයේ විසින් යම් කිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ආකාරයට ඒ වගේම වැඩිහිටියන් සහ දරුවන් සඳහා කරන යම් යම් සත්කාර වැඩි වෙලා තියෙනවා සමහර රටවල. උදාහරණයක් වශයෙන් ඔවුන්ට බලා ගන්නට ඒ වගේම සාස්තු කරන්න අය නැති නිසා කියන්නේ ජපානය, ස්වීඩන්, අයර්ලන්ඩ් වගේ තැන්වල සමුපකාර සමිති වර්කර්ස් කලෙක්ටිව්ස් වගේ හැදිලා ඒ අය බලා හදා ගැනීමේ ව්‍යාපාර කටයුතු කරනවා. වෙන එකක් තිබා ස්වීඩන් රටේ තිබෙනවා දරුවන් දවල් කාලයේ බලා ගන්න අතර ඔවුන් නෑවීම, ආහාර දීම වගේ සඳහා තරුණ සමුපකාර සමිති හදාගත්ත රටවලුත් තිබෙනවා. ඒ වගේම පැහැදිලි වශයෙන්ම රටක් ගොවිතැන් කරන අයගේ සුළු ගොවියන් නම් ඒ සුළු ගොවියන් සංවර්ධනය කිරීම සඳහා එකම ඒකායන මාර්ගයක් වෙන්නේ සමුපකාර සමිති. ඒකින් අදහස් කරන්නේ දැන් ජපානය ගත්තොත් ජපානයේ සම්පූර්ණ ගොවිතැන් කිරීමේ කටයුතු වල 99%ක් පැහැදිලි වශයෙන්ම සමුපකාර සමිති විසින් කරන්නේ. ඒ වගේම රටට වෙන එකක් තබා සහල් ලබා දෙන්නේ සමුපකාර සමිති විසින්. ඒ වගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම කැනඩාව ඒ වගේ තිරිඟු වගා කරන ගොවීන්ගේ සංවිධාන විසින් හුඟක් දේවල් කරනවා. ඒ වගේම නවසීලන්තයේ වගේ තැන්වල කිරි සමුපකාර සමිති විසින් ඔවුන් සම්පූර්ණ කිරි නිෂ්පාදනය ලබා දෙනවා තමුන්ගේ ජනතාවට. ඒ විතරක් නෙමෙයි තමුන්නාසල අපි දන්න ඇන්කර් කිරිපිටි හදන කොන්ටේරා සමාගමත් එහි සමුපකාර සමිතියක් කියන එක මම මේ වෙලාවේදී කියන්න කැමතියි. ඒ වගේම ලංකාවේ වුණත් 126ක් ඉඩම් නැති ගොවීන් ඉන්නවා. ඒ වගේම ඉඩම් හිමි ගොවි පවුලක යම් කිසි ධාරිතාවක් ඇත් වශයෙන් තිබෙන්නේ හෙක්ටයාර් 0.03. මේ වගේ තත්වයකදී මේ සුළු ගොවීන් ගොඩනගා ගැනීමට නම් පැහැදිලි වශයෙන්ම සමුපකාර ක්‍රමයේ අර වෙනත් ක්‍රමයක් නැහැ. මහ පරිමාණයේ වාණිජ ගොවිතැන් වලට යනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒයින් අපේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අපිට පැහැදිලි වශයෙන්ම සුළු ගොවීන්ට අදත් සමුපකාර මගින් තමයි ණය පහසුකම් ඒ වගේම යෙදුම් ද්‍රව්‍ය වගේ දේවල් ලබා දෙන්නේ.
ඒත් එක්කම පැහැදිලි වශයෙන්ම සමුපකාර සමිතියට සමස්ත වැලු අගය වැඩි කිරීමේ ක්‍රියාවලිය කටයුතු කරන්න පුළුවන් මොකද සහල් වීගොයි තැනේ සිට සහල් ප්‍රාභෝගය ලබා දෙන දක්වා ක්‍රියාවලිය උනත් සමුපකාර මගින් තමුන්ගේම තියෙන වී මෝල් සහ සකස් කිරීම කර්මාන්තහරහා කරන්න පුළුවන් ඒ වගේම අසුරු දේවලු හදා ගන්නට පුළුවන් ඒත් එක්කම අපිට කියන්න පුළුවන් ජාතික වශයෙන් අපි කටයුතු කරනවා නම් තිරසාර සංවර්ධනයේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ඉලක්ක 17ක් තිබුණා එයින් 12ක් අපිට වළංගුයි සමපකාර සමී සඳහා මේ සඳහා පැහැදිලි වශයෙන්ම අපිට යම් කිසි දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් ඒ මොකද පාරිභෝජනයේ අධිපාරිභෝජනයේ වැළැක්වීම තිරසාර පාරිභෝජනයේ ඇති කිරීම වගේ දේවල් ඒ වගේම ගොවීන් සහ පාරිභෝගයන් එකතු කිරීම මේ සඳහා ආදර්ශ අපිට සමපකාර ලබා දීලා තිබෙනවා ජපානයේ සංචොකු ක්‍රමය ඒ කියන්නේ ගොවීන් සහ පාරිභෝගිකයන් අතර සන්ධානගත වීම ඒ වගේම පෑට්‍රේඩ් එහෙම නැත්නම් සාධාරණ වෙළඳ සමපකාර සමිති යුරෝපයේ සහ ඇමරිකාවේ ඇති වෙලා තිබෙනවා මේ නිසා ඒ ප්‍රතිචාර වලින් අපිට යම් කිසි ආකාරයක ආදර්ශයක් ලබා ගන්නට පුළුවන් ඊළඟට ඊළඟ ස්ලයිඩ් එක ලාස්ට් ස්ලයිඩ් මෙහිදී ඒ වගේම අපි පැහැදිලි වශයෙන් සුත්‍ර මූල්‍ය ක්‍රමය අපි කවුරුත් දන්න දෙයක් ඒක අපිට පවස්ථාගෙන යෑමෙන් ලොකු අපිට සාහන දේවල් ලබා ගන්න පුළුවන් ඒ වගේම ලංකාවේ ආර්ථික සංවර්ධනයේදී අන්තර්ග්‍රහණය නැත්නම් ඇතුළත් වෙච්ච ආර්ථික ක්‍රමයක් හදනවා නම් මෙහිදී කෘෂිකර්ම නිෂ්පාදනය ඒ වගේම කුඩා කර්මාන්ත දීවර ඒ වගේම සුළු අපනයන භෝග ඒ වගේම නිෂ්පාදක සමපකාර සමිති ඒ වගේම සුළු තේවතු හිමියන් සුළු රබර් වතු හිමියන් ඒ වගේම පොල් වගා කරන අයගේ සමපකාර සංවිධාන විසින් අපිට අපනයන ආර්ථිකයට උදව් කිරීමේ හැකියාව තිබෙනවා ඒත් එක්කම පැහැදිලි වශයෙන්ම අපිට විදේශවලින් ආනයනය කිරීමේ වෙනුවට ආදේශනය කිරීමේ වැඩකටයුතු රාශියක් අපිට කරන්න පුළුවන් යම් ඉහත කාලයක සමපකාර පදනමින් තිබිච්ච අපනයන ගම්මාන ක්‍රමයක් තිබුණා ඒක නැවත නගා හිටවන්න පුළුවන් මේ தත්ත්වය උඩ ගත්තොත් අපිට මිනිසුන්ගේ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා ලොකු කටයුතු කරන්නට සමපකාර සමිතියට හැකියාව ලැබෙනවා මම හිතන්නේ මම වෙලාව විනාඩි 5 10ක් වැඩියෙන් ගත්තා කියන කනගාටු වෙනවා බලා සිටි සහ අසහිත සම්මුණාන්සලා සියලු දෙනාටම ස්තුතියි